සුබූ දසනක්කයෝ කියලා ප්‍රාර්ථන කරන. අද පෙබරවාරි මාසේ දහ අටවෙනි දස් සිකුරාත දවසයධාවී තිබෙන්නේ බලමු මොනවවාදඇද දවස හදාළව ජාතික පුවත්ත් විශෂයෙන් වාර්තාකරතිබෙන කාරණ කලා ඇතර අපට දකින්නට පුළුවන්කම තිබෙනවා පුවත්පත්කිහිපයකම ජනාධිපතිබරයා උපදෙස් ලබාදුන්නු ආකාරයක් කබේ හෙද ඉල්ලීම් පිළිබඳව. අනුමත කළ හෙද ඉල්ලීම් ලබාරන්නේ ජානපතිගෙන් උපදෙේ හෙද විශ්වවිද්‍යාලයකොත් කියලා. අද අරුණ පුවක් පත වාර්තා කල තිෙනවා දක්කින්නට පුළුවන් රටේ පවතින මුදල් තත්ත්ය නිසි ලෙස අවබෝධ කරගනිමින් සමස්ත රාජ්‍ය සෙවට බලපෑමක් නොවන ආකාරයට අනුමත කළ හෙද ඉල්ලීම් ලබාදීමට පියවර ගන්නාල් ලෙස්ස ජාධතිප ගෝට ෙරජ පක්ෂනිල්ලද හරිට උපදෙස් දී ඇති බව එම ර්තාවේ තවදුරටත් සඳහන්නනවා දකින්නට පුළුවන් අද පුවත්පති මේ වාර්තාව පලවෙනවා රාජ්‍ය සේවයට බලපෑමක් නොකර හෙද ඉල්ලීම් ලබා දෙනවා ජනාධිපති ගෝටාභය එලිස කියයි කියලයි වාර්තා කරාන්නේ. ඉළඟට අපිට වෙනත් පුවත් පත්තලලා තමුවෙනවා විශෂයෙන් දිවයින පුවත් පතිෙත් දකිනට පුළුවන්. එදි මතුකරන කාරණාවක් තමයි මේ සමස්ත රාජ්‍ය සේවයටම බලපෑමක් නොවන ආකාරයට හෙද ඉල්ලීම් ලබාදීම පිළිබදව. බපටට පෙර. අත්දකම් තිබෙනවාආ සහ මතකයේ තිබෙනවා ගුරු විදුහල්පති වැටු පිෂමතායිවත් කිරීමට යාමේදී ඇති වූ අනිකුත් ගැටලු පිළිබඳවත් ඇතිවිය හැකිී ඇැයි පැවස්වා අනිකුත් ගැටලු පිළිබඳවත් විශෂයෙන්ම එහිදී ඒ වැඩිවීම් එමනැත්ත විෂම තයිවත් කිරීම් අනෙකුත් සේවාවන්ට බාධහවක් ගැටලුවක් නොවට ආකාරයට සුදු කිරීම වැදගත් කියන එක තමයි කියවුණේ. එ නිසාම ඒ අවස්ථාවේ අදාළවෘතිය සමිතිය ඇතුළු එ පිළිබඳෝ පෙනී සිටි පර්ශුව කියයා සිටී සේවේ සංවෘර්ථ සේවයක් බවට පත්කරමින් කටයුතු කරන්න එවිට ඒ ගැටලුව පැන නොනගිෙන බවතමයි. කොහොම වෙතත් දැන් හෙද ගැටලුවට ජනපතිය වැනි විසදුමක් යෝජනා කරතිබෙනවා අදාට. දකින්නට පුළුවන්කම තිබෙනවා. අපි ඉළඟට තව පුවත්පතක දුටුවම් වෛද්‍යවරුත් වර්චනයකට කියල ප්‍රශ්නාන්ත ලකුණක් සහිතම. අද පුවත්පත වාර්තා කරන්නේ වෛද්‍යවරුත් වර්ජනයකට ප්‍රශ්නාර්ථයක් විසෙක් වෙනිදා සේවෙන් නිවත්ව සිටීමේ වර්ථීය ක්‍රියාමාර්ගයයක් කැබිනට මන්ඩලේ විසින් රාජ්‍ය සේවේ විධ ශ්‍රණී වලට සිදුරන වැටු පහළ දැමීම වහාම නවතා ජාතික වැටු ප්‍රතිපත්තියයටටනුව වැටු ැටලු විදල සිල්ලමින් මේ විසයක් පිරිදා සේවේ නිවතු සිටිමේ ෘතිය ක්‍රිය මාර්ගයක් කරාබභි කරන බව රාජයේ වෛද්‍ය නිලධහරන්ගේ සංගමය සඳහන් කරනවා. GMමෝ එක තමයි මෙලෙස ප්‍රකාශ කරන්නේ විසදන වැටු ගැටලු විසඳීමේ දී. අනු ගමනය කළ යුතු ක්‍රමබේදය. එල්ලෙස අනුගමනය නොකළොත් ඇතිවෙෙන විපාකය පිළිමඳව ඔවුන් පිළිපා පෙන්වා දෙෙනවා ජාතික වැටු ප්‍රතිපත්තියකට අනුව. කටයුතුකිරීමෙන් ගැටලු විසදා ගත හැකි බව තමයි කියන්නේ. ඒැන ඒ ඒ කණ්ඩායම් එක කණ්ඩායම් වර්චන කරලා විරෝධතා දක්වල තමන්ගේ වැටු පටුපිෂුමතතා පිබඳව ගැටලු දිරිපත්ක එකක් ක්ඩායමත එකක් අවස්ථාවලදී අවදහනයමුකිරීමට වඩා ජාතික ප්‍රතිපත්තියක් අනුව වැටුප පිළිබඳව කටයුතු කිරීම ඔවුන් මෙහෙදී පෙන්වා දෙන කාරණාව. කෙසි වනත් නවිරන්තරව විිවිධහේතු රනා මත සෞකේ වර්ජන එමන තම් විරෝධතා දැක්වම් අද අපට නිරන්තරව මුණ ගැහෙන තත්යක් උදාවී ඇති බවත් දහන් කරන්නට ඕනේ යතු දැසන පිළිසඳරට සහභාග වනේ එවැන සටන්වල පෙරමුලේරාල කෙනෙක්වෘතිය සටන්වල විශේෂ ගුරුෘර්තිය සටන්වල මහිද ජයසික හ හුත් බොව පහැදිලිව සඳහන් කරෝ වර්ශනයක් දක්වා. ැමිෙන මාර්ගගේ ොකක්ද කෙනෙ කහ වරම හිටි හැටියම දැන්ට දකින්නට පුළුවන් කම තිබෙනව පටන් ගන්න්‍ය වර්ශනයකින් හැබැයිට පෙර සාකච්ඡා ගිහිල්ලා ඉන් පස්සේම සාකච්චා නැත්තන් ඒ පිළිබඳ විරෝධතා දක්වලමනත්ං අකුරට වැඩකිරීමේ ක්‍රියාමාර්ගවලට කිල්ල සංකේත වර්ෂන වලට ගහිල්ල වර්ජන ක්‍රාමාර්ගවලටම මේ අධී වශය පිවෙලක් ඒ තුළත් තිබෙන බව එමට තන් අනුගමනය කරයුතු මාර්ග ඒතුළත් තිබෙන බවුන් සඳහන් කළත් අද අපට දකින්නට ලැබෙනවා ඒ සඳහන් කරන තැම් පර්ශව වෙතින් පවා මේ වර්ජන කිරීමත් හිටි හැටිය එක වර විශිෂයෙන් ආණ්ඩුවට අියෝග එල්ල කරන්නට ඒමත් ඇත තම්ම අයිතිෙන්න් දිනාගන්නට මහජනතාව පහස්ථාවට පත්වන ආකාරයට ක්‍රියාත්මක වන මෙවැනි වර්ජනයන් අපට මුණ ගැසෙනවා. ඉන් පස් අප අදපුත්. ඒ එම ෙමත් දකිනවා හෙද සේවාබට ජනපතිතුන් පොරොන්දු ඉටු කර නෑ සමස් සලංකා හෙද සංගමයෙන් විසි එක් වනිිදා. කොළඹදී විරෝධතා පා ගමනක්. එතකොට වෛද්‍යවරුත්ර්ජනයකට සැරසනා විසියක සමස් සලංකා හහිෙද සංගමේ විස්සයක් කොළඹද විරෝධතා පාගමනක් ඇන්නත් සූදා නම් වෙනවා. රටේ මේ කොළඹ නගරේ විශෂයෙන්ම මහජනතා වැඩපුර ගැවසෙන නගරයක නිරන්තරව ඒ පැත්තකින් පාගමන් විරෝධ ආද නිසාාන තාාසිර. අ පත්නවා පහුගේ දා තිබ සෞඛ්‍ය වාර්ජනත්තක රෝහල් තුළ රෝගීන් තවත් අසරන තාවත් ත්වට පත්නම් මෙදී කාරණාතමට දකින්නට ලැබෙන්නේ. මේ සමඟාද පුවත්පතේ තිබෙනවා කෝවිඩ් ඩෙංගු රෝග දෙකම දරුවන්ට වැලඳී හැකි. රෙඩ්වේ ආරයයාල්ල අමා රෝහල්ලි විශෂක්ෂවයිද දීපල් පෙරාම් මහතාව පුටා දක්කමින් තමයි. අද පුවත් පත මේ වාර්තාව ගෙන එන්නේ. මෙමදිනවලදී කෝවිච් සහ ඩෙෙන්ගියන්න රෝගතත්ව දෙකම. දරුවන්ටවැලදිය හැකි බැවින් ඒ පිළි බද අවධහනයෙන් සිටින ලෙස්ස කොල බ්‍රරිචායා අමාරු හල ශෂඥ්‍ය වෛදී පල් පෙ මහත අවදරටත් ප්‍රකාශ කරන්නේ. ඒ මහතා පෙන්වාද දෙන බව සදහන්නනවා තවදුරටත් උන්න හිසරාදය ඇංග පත කැක්කුම ඇස්සඇට කැක්කුම හා රුචිය වමනය මළ පහබරලට පෙටවීමේ ආදී ලක්ෂණ තත්ත්වයන් පෙන්නුම් කරනවානන්. දින තුනකට වඩ උන තත්වය කණ්ව ප. වාන සම්පූර්ණ රදිර පරක්ෂණ වාර්තාවක්, සුදුසුකම්ලත් වෛදවරයෙකුට ඉදිරිපත් කල උපදේ මත, අවශ්‍ය ප්‍රතිකාර ලබා ගෙනීම වඩාත් යෝග්‍යවන බව වැඩහිටියන්ට වඩා විශෂෙන් දරුවන්. ධර්බණී මවරුන් ඉරගට බයවෘරධ අම්මතාතල මේ අය පිළිබඳව වඩා තව ධනය යොමු කිරීම ඉතාම වැදගත්නවා විශේෂයෙන් මේ වැනි කාල වකබානුවක ඩංගු සහ කෝවිඩ දෙකම වඩාත් ්‍යප්ත වන කාල වකබානුවක ඒ ගැනයි අවධනයමු කරනි දරුව පිළිබඳවබ දහනින් සිටීමේ වැද ගත්කම දරුවන්ට මේ දෙකම වැලදීමේ ප්‍රණතාවයක් ඇතිබේ තිබෙන බව. හිට පස්ප මේ අද පුවත්පතිය දකිනවා චීන ජාතිපතිශ ජිපින්ං උපුටාදක්වන වාර්තාවක් කෝවි වසංගතය පැති්‍රයාමින් පසු චීනයේ සහ ශ්‍රී ලංකාව එකිනෙකාට සහය වෙලා කියලා තමයි චීන ජනාධිපතිවරයා අප්‍රකාශ කරන්නේ එකැන අප අතර තිබෙන මිත්‍රත්වය බැඳීම එදාඉදල තිබිච්චේ සම්බන්ධතාවේ තවත් තීබ්‍ර වෙලා වඩා වර්ධනය වෙලා තියනවා කියලා හෝවිඩ් එක චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තියෙනවා. චීනය අත් එක්ක මේ තියෙන කිට්ටු සබඳතාවය පිළිබඳව අපේ ටිට්ටුවෙන්ම ඉන්න ඉන්දියාව වගේ රටවල් නම් මෙතරම් සතුටින් නැහැ රට තුළත්ගත්තහම විවිධ පර්ශවතරම් සතුටින් නැති බව අපට පෙනෙන්න්නට තිබෙනවා විධ විවේචන තිබෙන බව කෙසේ වෙතා චීනය නම් සතුටින් බව පේෙනවා ලංකාවසාචීනය අතර බැදියාව තවදුරටත් වර්ධලයවීම පිළිබඳව කෝවි එක්. ත් මෙන්න මෙහෙම වාර්තාවක් අපට මුණ ගැසනවා අරුුණ ුවත්පතිී. එන්නත මගහරින අය ගැන ඔත්තු දෙන්න පුළුවන්. මොකක්ද මේ කියන්නේ. පූර්ණ එන්නත් කරණයට ලක් නොවූ අයට පොදුස්ථානයන්ට යාන්ඩ හැකිවන ලෙස නීති සැකසීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කිරීමත් සමඟ. සියලුම රාජ්‍ය නිලධාරින් අපේ ලවසන්වීමට ප්‍රථම පූර්ණ එන්නත් කරණයට ලක්වේතුඇයි මහජන සෞඛ්‍ය පරක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කොට තිබෙනවා. ඒවගේම මේ සිරස්තලයේ සඳහන් වන කාරණාව පිළි මදවත් අප වඩාත් විමසලිමත්. තු එමනතන් අවධානය යොමු කළ යුතු කාරණාවක් කියලා අප විශ්වාස කරනවා බහුගේ කාලවල අපට දකිනට පුළුවන්කම තිබුණා මේ විවිධ අවස්ථාවන් මේ ආකාරයෙන් සමාන කළ හැකි විවිධ අවස්ථාවන් පහුගේ යුද්ධය පවතින කාලයේ එහෙම රට තුළ විවිධ ඔත්තු ලබා දෙෙන අය ඒ පිළිබඳව තොරතුරු ලබාදෙනයින් පස පාස්කු ප්‍රහාරය වගේ එල්ලවනාට පස්සේ තොරතුරු ලබාදන අය පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන ආකාරය දැල්ම කෝවිට් ගැත් එහෙම කියනවා තමයි අපට දකින්නට පුළුවන්කම ලැබෙන්නේ සියලුම රාජායතන දස්ථායන් වන ැවින් නිමස්ථායන් හි රාජකාරිකරන සියලුබ දෙනා එන්නත් කරනට ලක්වතුයි කියලා තවදුරටත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කරලා තියෙනවා. මේ අනුව කටයුතු නොකිරීම ඒඇන මේ නත්කරනයට ලක් නොවීම, මාර්ගෝප්‍රදේශ පිළි නොපැදීම. සලකන්නට පුළුවන් කමතිබෙන්නේ නිරෝධාන පනතයේ නීතිරීති උල්ලංගනය කිරීමක් විදිහට කියන එකත් සඳහන් කරනවා.කිසේ වෙතාත් තේ පිරිිමඳම. දන්නා තොරතුරු ඉදිරි පත්කිරීම. සමාජයේ ආරක්ෂාව වෙනුවෙන් සමාජයට වග කියන්න පුරවස්සයකු පුද්ගලයෙකු විදිහට සැම දෙනාගේම බලාපොරොත්තුවන තත්ත්යක් විදියට තමයි එය පෙන්වා දෙන්නේ. අපි බල මුල් පිටුව තවදුරටත්මුණ ගැසෙන අනකුත් සවිශෂ වාර්තා මොනවාද කියලා. ය අතර අවධානය දෙනවා. අද ලංකාදීප පුවත් පතට ලංකාදීප පුවත් පතේ ප්‍රධන සිරස්ථල අතර මෙහෙම දකින්නට පුළුවන් ඩෙංගූ අධි අවදානම් දිස්ශ්‍රික්ක අටක්. පැතිරීම තදින් මවසංගතරෝග විද්‍යා අංශය පුටා දක්කමින් එල්ලෙස වාර්තාක කනවා. එ ගෙව යන දින කීපය මුළල්ලේම ඩෙංගු පිමන වඩා වැඩි බරැබීමක් අපට දකින්නට පුළුවන්කමතිබෙනවා. ප්‍රදේශකරනාවක සේග්‍රව්‍යාප්‍යයක් පැතිරීමක් පෙන්ලුම් කරන බව සඳහන් කරමින්. එනිසත් ජනතාව ්‍යවධානයවෙත වඩ. යොමුමීම තමයි වැදගත් වෙන්නේ. ඉට පස්ස අපි මෞබිම පුවත් පත බැලීමේද. මෞබිම ප්‍රධහන සිරස්ථලයක් ලේ සමුණ ගැසන කාරණාවක් තමයි. පාස්කු ප්‍රහාරයේ වගකීම පැහැරහැරීම. හෙම සිරිට පූචිත්ත එරෙහි නඩු තියන්දු අද ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇති බවට මෞබිම පුවත් පතවාර්තාවක් කියනනවා දකින්නට පිළිවන්කම තිබෙනවා. ඒව ආරක්ෂකලේ කම්බරයා ලෙස් හම සිරිප නාාන්දදු ාහතා. ොිපතිබරයාලෙස පූජි ජෑය සුන්දර මහතා කටයුතු කරනු ලැබ්වා ඔවන් පිළිබඳව නඩු කේපයක්හම පහුගේිය කාලයේ විභාග වුණා. ඒ වගේම ඔවන්ට බන්ධනාගාර ගතව ඉන්නටත් කාලයක් සිදු වනා. අපි අරුණ පුවත් පතේ අද මෙහෙමක් දකිනවා. පාස්කු ප්‍රහාරයට මෛත්‍රී පාලාත්තරංගුවට ගන්න. ජෝඩ් ක්‍රිෂාන්ත පියතුමා තමයි. ෙ ප්‍රකාශ කර අරනේ පලවෙන්නේ. පාස්කු ඉරිදා ප්‍රහාරයට හිටපු ජනාධිපති මෛත්‍රී පාල සිරිසන වගකව යුතු බව පැහැදිලි බැවින් අවශ්‍ය නම් ඔහු අත්තරංගුවට ගන්නා ලිස කොළබ අගරධගුරු පදවයේ සමාජ සම්බධතා ඒ අධ්‍යිපති ජූට් ක්‍රෂාන්තපියතුමා අපරාධ පරීක්ෂදි පාර්මේන්තුවෙන් ඉල්ලා සිටි බවයි සඳහන් වෙන්නේ. මේ බව කියවුණු ප්‍රථම වතාවත් මේ නේ වයි අගරධගුරු හිමි පාණන් වහන්සේ වහන්සේ නෝජනය කරම . පිිමදව අදහස් පලවීම මීට පෙරත් සිදුවතිබෙනවා රිජුවම මේ ප්‍රහාරය එල්ල කළ අය වගේ එල්ල කරන තැනට කටයුතු කෙරෙන්න්නට ඉඩ හැරතිබීම වගකීම සහ වගවීම කියන කාරණාත් දෙකම නිස්ි පන්දි ඉටුන් නොවීම මේ දී කැපීපෙන තත්ත්යක් බවට පත්ත තිබෙනවා ප්‍රහාරය පිළිබඳව පරික්ෂණ කරමී යද යි සාප. ඒයට ඒ කාලයේ වගකීම් දැරූ අයගේ ඇති වගකීම වගවීම පිළිබඳව තමයි මෙලෙස තවදුරටත් මතුකර නේමනැත්තම් ප්‍රශ්න කරන්නේ. පාර්ලිමේන්තුූ පෙබරවාරරි විස දෙකේසිට විසු පහදක්වා ඉදිරි කාලයේ රැස්වීම පිළිබඳවත් අද පත්තුවාර්තා අතර අපට දකින්නට පිළිවන්කම තිබෙනවා කොළ බාගරදුර පදව ජනසන්ය වද ධදක්ෂු ජෝද ක්‍රෂාන් පේතුම පටාදකි ද පත්තරේත් වාර්ථාවක් තියෙනවා පස්කු ප්‍රහරය ගැනහිට පු ජනපති මෛත්‍රේගෙන් ප්‍රශ්ණ ක යුතුයි කිය මයි එ. සඳහන් වේඩි තවපත්තරයක තිනක් කෙින් අත්ත ඩංගුවට ගත යුතුයි කියලා. විධවාර්තා තවත්තියෙනවා. අපි ඒව බලන්න කලින් කෙටි විරාමයක්. පඒේ දවයින්න ටවදහට ොම කරදී පස්සකු ප්‍රහර ගෙනන ඇමති ප්‍රසන්නගේ ප්‍රකාශයක් පි ඳව D විමර්ශෂයටයක් ජුර් ක්‍රෂශන්ත පියතුමාගෙන් පැඇතුන ප්‍රකාශ හිට අදාළව තවත් වාර්තාපී ඉදී පත් කරපට පෙර හිට පුජනාධිපතවරයා පි මදත්ටයතුකිරීම වැදගත් කියනෙන ජුර් ක්‍රෂන් පයතුම ප්‍රශකන බ වගේ ප්‍රසන්රන්නතුන් ාමාත්‍යවරයා කළ ප්‍රකාශයක් පිළි තමයි මේ තවරට ප්‍රකාශ ලබාගැනීම සඳහා මිනිස කැද බෑති බවස දහන්වෙන්නේ සමාජ ක්‍රියාකාරයක ර ුත් පස දා. පිළිබඳව මේ ප්‍රහාරය පිළිබඳව විද අදහස් දැක්වීම නිසා පරාධ පක්ෂණ ාර්මන්තු හරයට ගත්තු සිෙද්ධයක් පිබඳව ආන්දෝල නාත්ම කලෙස කතා භහට ලක්බන පසුි මක්තුල තමයි මිලිස වාර්තාාවන්නේ. නිෙවයිනීම තියෙනවා අතරේ. ඉන්දනහිගේට හේතුව වැඩිපුර මිලදී ගැනීමයි. පෙරෝම් හල් අසල පහුගේ දිනල ඇති මේ තදබදට හේතුව එන තම් පෝලිම්බලට හේතුව ඉදන හිඟවීමට හේතුව වැඩිපුර රැස්කිරීම කිය කිය තම මේ පි බඳව කාරණයිඉදිරිපත් කලා. කෙේ ත් යම්යම් බ්‍රාාවයන් නිසා මෙලෙස කටයුතු කරනවා කලේ පිට පනිිවිඩයක් නිකුත් කරනවා බලශක්්‍ය මාතෝද ගම්මම් පිළල සමාජ මාධ්‍යවලට ප්‍රකාශ කරන්නේ. ඊයේ රාත්‍රයේ සිට ඉදන මිල වැඩිකිීම සිදුවන බවට පැතිරන් රාවයන් අසත්‍ය බවට තමයි. කෙසේ වෙතත් ඉල්ලීම් නම් දිගින් දිගට ඉදිරිපත්වන බවක් තමයි දැනගන්නට ලැබෙන්න්නේ ඉඳන මිල වැඩිකිරීම සඳහා අවසර ලබා දෙනල්ලෙස ඊට පස්සේ. ඉදන විල වැඩිකිරීම පිළිබඳව කටේතු කෙරේවි කියලා බොහෝ පැතිවලින් කියනවා මොකද දැම් මේේ පවත්නනා තාත්්‍යයනුව තවරට අති්‍යයාමේ නොහැකයාාවක් පැවති මත්තක එක ඒකම මිල සූත්‍රයක් පිබඳව බලෂක්්‍යමාත්‍යරයත් අදහස් පල කරමණනකොටක් සං ජාතික පක්ෂයේ සමහපති, වචන අභේවර්ධන මහතා සඳහන් කරන්නේ නම් මීට පෙර මේ සූත්‍ර පිළිබඳව පැත්තිකින් දැඩි විවේශචන දෙරිපත් කරපු අයට අද වා . දෙ සිද්ධ වෙලා එන තන් සූත්‍ර අනුව කටයුතු කරන්නත් සිද්ධ වෙලා කියලා. ඉන් පස් අප දකිනෝ දිවයින පුවත් පතේ ප්‍රකාශ ලබා ගැනීමට රංජන් දේශපාලන පලිගැනීම්. කොමිස්සම හමුවට රැගෙනේම පිළිබඳ වූ වාර්තාවන් පුවත්පත්ගේපේම දකිනට පුළුවන් දිවයිනෙන් තමයි පුවත ඔපුටා ගැනීම සිදු කළේ. ඉන් පස්ුව අපට මුණ ගැසිනවා මෙහෙම ගුවන්නියමුවන්ගේ අකුරට වැඩ නිසා විනාඩි දහයට ලක්ෂ දහයක පාඩුව. ු ගන් ිය න් සති දෙක සිතාරාබභ කරති බඩ. අකරට වැඩකිරීමේ වර්තය සැමති ක්‍රියාමාර්ගයක් නිසා ඒ පෙරවරුව විනාඩි දහයක්තුළ රොපියල් ලක්ෂ දහයක පාඩුවක්සිදූ බව ගුවන් සමාගම උපටා දක්කමින් වාර්තා කළතියවා. දකින්නට පුළුවන්. අඩුමතරමේ දවසට එකක් වර්තිය ක්‍රියාමාර්ගයක්, මොනය අම් හෝ සේවේ කායතනය කාංශයක ක්‍රියාත්මක වනවා දක්කින්නට ලැබෙන කාලයක් කියනකත් කියන්නට වෙනවා. මෞබි මේ තිනවා බිත්තර ප්‍රහාරයට එරහිව ජාජවය ලබන සතිය ශ්‍රේෂ් හාධ කරනයට, ජාතික ජනබලවේග. එඒය අනුව ගන්න ගන්නන්නේ අනිදිරි ක්‍රියාමාර්ග පිණි මඳව එලෙස වාර්තා කල්ල තියෙනවා දකින්නට පුළුවන්. ඒපුුවත් පතේම මවවිම තියෙනවා සෙප්පඩ වි්‍යාවලින් ජනතාව අන්දවන්න බෑ කියලා මේ විපක්ෂයේ මත දැක්වීම් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අදහස් දැක්වීම්. ඉමති අස් ාගමක මහතාගේ අදහසක්තමයියේ අපට මුුණ ගැස්සෙන්නේ මවබිමෙන් විධ උපක්‍රම පාවිච්චි කරලා මැජික් පෙන්නල විජ්‍යාවන්ඩාලා ජනතාව අන්දන්න බෑ කියලයි කියන්නේ. මෙ අතර චන්ධයක් පිළිබඳවත් කතා වෙනවා අද ලංකාදී පුවත්මති අපට මුල ගැසනවා මුල්පිටු වාර්තාවක් පලාාත්පාලන චන්දය මේ වසරේ මැකෝ සමහපති මාතලේදී කියයි කියලා නතික්්ච නිමල් ජිපුංචේවා මහතා පිළිබඳව දැනුම්වත් කිරීම මේ නීතිය සහම. රන ක්‍රමය නීතිය පිබඳව දැනුම්මත්කිරීමේ හමුවක අවස්ථාවකද ඉගි පල කළ බවයි කියන්නේ මේ වසර තුළද විශිෂයෙන්ම බොහෝට එය පලාාත්පාලඩේ වන්නට පුළුවන් කියන කතාවත් ඉදිරිපත් කරල තියෙනවා කියලා දැනගන්නට ලැබෙනවා. ආණ්ඩුවත්. ජෝ ප්‍රශරනවා විශෂෙන් ජනාධප අග්‍රාමාත්‍යවරයාත් පසුගේ දා ප්‍රකාශ කන අවශ්‍ය වඩි චන්දයක් නම් චන්දකතයාමට පසු බට බෙන්ඩ නෑ කියල කිසවෙත්මින් පෙර පැවැති මහින්දරාජ පක්ෂ රාජයන්නේ ආණ්ඩු කාලබල නියමිත පරිදි මැතිවරන පවත්වාන්නට කටයතු කරා කියෙන කත්මි පක්ෂ පෙන් බාධන මතු කරන කාරණ කියලත් සඳහන් කරන්නට ඕන අතර මවබිමේතියෙනවා පංචි චන්දදිකල්දීමට එරහිව පැෆරල් උසාවියට අවුද චන්ද තියන කොමිසට බලයතියවා. ඇැතිවරන කොමිසමේ සභහපති උපටා දක්වමින් එලෙස අද වාර්තා අපට දකින්නට පිළිවන්කමතිබෙනවා. රන් කරඩුව ගැන ඔත්තුවකට විහාරාධිපතිගෙන් ලක්ෂ දහයක් විහාරාධිපති ස්වාමීන් වහන්සේ කියනවා ලක්ෂදහයක තෑගක් ලබාදන්නට සූදානම් කෙලමේ පිණි බඳව පැහැදිලි නිවැරදි ඔත්තුවක් ලබාදෙනවා නම් දබරන් කරඩුවක්ද ඇතුළුව තමයි කරඩු කිහිපයක් අස්ථාන ගතවෙන්නේ රම්ඹුක්ඛණ දැලිවල. කොට බහෙරබේ අයිතිහාසික පුරවස්තු කොල්ලයක් විදියට තමයි මේ පිළි මඳව අවධහනය යොමුුවන්නේ. හින් පස් අපි දිවයින පුවත්පතේ අද දකිනවා දෙමට ගොඩ රුවන්ගේ කෝටි හැත්තෑ නවයක දේපල රාජ සන්තක කරයි කියලා මේ වගේ ජාවාරම්බලට සම්බන්ධ මධද්‍රව්‍ය පාතාල ආදි ක්‍රියාකාරගම්බලට සම්බන්ධුවන් අතරින් වැඩිමවත්කම් සම්භාරයක් හිමි පුද්ගලයා ඔහු බවයි වාර්තාකිීපේකම අපට දකින්නට ලැබුණේ. ඒතරෙ ප්‍රහන් සිරස්ථලයක් විදිර දිවේන තියෙන ටී පනස්ෑ අහසට වැඩි බ දරුව අයිස්සු පාතාලනීලක වැඩිකානසී දරවා පරිවාසට ධන තිබුණේ හෝරාකිීපැෑ පෙරදිනක බරිඳගේ අතපයත් කපලා පැහැරගත් දරවා පොලිස් භාරයට කියලා අද වාර්තා දකින්නට පිළිවන්කම තිබෙනවා. හිලට පාතාල විඩිවවැදීමේගේ මතුගම තිදරු මට කෝවිඩ් ආසාධිත බවට වාර්තාවක් පොසිටි වූ කියල දෙවයින පුවත් පත අද ගෙනෙනවා අපට දකින්නට පුළුවන් ඉන් පස්සේ ම පුවත් පතේම තියෙනවා මොන අභියෝගආාවත් සතුන් රැකගැනීමට අවංකව රාජකාරය කරනවා කියල සඳහන් කරන්නේ මේ දෙහිවල ජාතික සත්වෝධ්‍යානය අධ්‍යක්ෂි චනරාල්වරිය විදියට වැැඩි කතා බහට ලක්වන මුහොමිකාක් බවට දැන් පත්වෙලා ඉන්න ශ්‍රමිලා රාජපක්ෂ භහත්මිය අපිද කියන්න පුුවන් මවබිමේ ශර්මිලා යලි ආපු එක ගැන සීබී තලින් කියලා. ඇයව රාජ්‍යමාත්‍යවරයාාවවිසින් පිළිබඳු පරිීක්ෂණ කරන්න තුරු සේවට වාර්තා නොකරන් ලිස ධන්වාාතිබියදී ඇය සේවේට වාර්තා කිරීම. මොන තත්ත්ේ මොන පදනමොහෝ මත සිදුවීම පිළිබඳව කැිට ටමාත්‍යවරයාවිදිට ජනාතිපතිලේ කම්පොරයාගෙන් විමසනව කිය තම ඒහි වාර්තාාවවෙන්නේ හෙසේ තා චබි රාජ පක්ෂ මහත්මේ ැන නධීපතිවරයාාගපදස් පරිදි තමන් සේවයේ කටයුතු කරන බව. ඒකම මේ රාජ්‍යමාාත්‍යවරයා ගැන සඳහන් වුව වෙලාවේට මොන ගැනවා විමල වේ. දිසානායක අමාත්‍ය රාජාමාත්‍යවරයා සහ ජොන්ස්ටන් පපුනාාන්ද මහාමාර් ගමාත්‍යවරයා අතර ගැටුමක් ගැන අරුණ තියෙන්නේ ඕඩ කුණු හරපෙකට ඔට්ටුයි ජොනී විමල වීර හැප්පෙති ිස් ලික් දේශපාලනනායකත් යනුදනමකින් තොරෝ මාර්ග සංවර්ධන ව්‍යාපෘති ලබාදීම සම්බන්ධයෙන් මහහාමාර්ග ඇමති ජොන්ස්ටන් පනනාන්දුුසාහවානජී රාජ්‍යයමති විමළවිර දිසානාය කතර මත ගැටුමක් ඇතිවී ඇත. විමලවීර දිසානායක රාජ්‍යමතතිවර විද . ආර්ශව එක්ක නිරන්තරව විවිධ කැටුම් ඇතිකරගන්න ආමාත්‍යවරයෙක් විදිට දැන් හඳුන්වන්න වෙන ආකාරයේ හැසරීම් තමයි අපට මුණ ගැසන්නේ. ඉන් පස්ස අප අරුණ පුවත්පතේ තවදුනට දකින්නට පුළුවන්කමතිවනවා පෞද්ගලික පලිගැනීම කළයි ඇලකොට විදුල ඉංචනේරු අනිවාරය නිවාඩු ඇවීමේ සිදධයක් පි මදවත් වාර්තා දකින්නට පුළුවන් මාතරන ගාධිපති හිතුමතේට ඩම් බදීමක් පිළි මඳව පලවෙලා තිබෙනවා. ඉන් පස්ස අපි අවධහනය යොමු කරන්නේ දිවයින මෙන්න මේ ඉතාම වැදගත්තන පුවතට අකාට කාටත් මාසතුනක් ඇතුල විදල ිල වෝ. අධිා ස්‍රචාජකක් පන්න පැනවීමට සුදුවීම පිළිබඳව ලංවීමට හා ලෙකෝට කොමිසමින් අවස්සර විදුලි පාරිභෝගිකයන් විසින් පැහැර හැර තිබෙන රුපියල් කෝටි පන්දහසක විදුලි බිල්පත් ඉක්මනින් අයකර ගැනීම සඳහා මාසතුනක කාලයක් ලබාදීමටත් එම කාලය තුළදී බිල්පත් පියවන්නේ නැති නම්. ඒ අයගෙන් අධිබාරයක් ස්‍රචාර්ජකකා අයකර ගැනීමටත් ශ්‍රී ලංකාව මහාචින උපෝගිතක් කොමිසම ලංවීමට හාල් ලෙකෝට උදෙස් ල බද ඇ හ . දහන් වෙනවා ඒ දිවයින පුවත් පතේ. ඉළඟට අප දින මින පුවත් පතිේ අද මෙන්න මෙහෙම වාර්තාවක් දකිනවා. ලයිට් බිලෙන් කෝටි පන්දහක පොල්ලක් මණ්ඩලේට කෝටි හාරදාස් හාරසයයයි ලෙකෝ සමාගමට කෝටි හයසියයි. හිඟ බිල්පත් වාරික තුනකින් ගැවීමට අවස්ථාව මහචන උපයෝගිතා කොමිස්සම කියයි කියලයි සඳහන් වෙන්නේ මේ මහචන උපයෝගිතා කොමිසමේ කාරය භාරයන් මේ පුවත්වාර්තාමන් සහ අප දැනවත්වේ. ව ව කාර පි දාාපට දැනගන්නට ැබීම ඔබ හපතිවරයා මුණ ගැසන්ට නේමිතයි අද පි දරින් තවත්මිනිත්තු ීපයේකිින් දිනමින තවදුර අත් අපට දකින්නට පුළුවන්. සහන මල්ලක් දීමේ වැඩසටහනින් පවුල් පන්ලක්ෂ හැටදාස් අට සයාසුවකට ප්‍රතිලාබ හිමි වූ බවධදිදාශසේ කකායවෑයමගගේ නයෝජනා කරනු අඩු ආදායම්ලා හින්ට සහන මල්ලක් ලබාදීමේ වැඩ සතහන ග්‍රාම සේවාව සදාහතර දශකේම විසෙන පවුල් පන්ලක්ෂ හැටදාහා යික්මවන ප්‍රමාණයකටන සිත සැලසෙන බවතමයි දිනමින අද තවදුරටත්වාර්තා කරන්නේ. ඒනගට අපි මෙතෙකුපුටා නොගත් වෙනත්වාර්තා අතරේ වෙවසායි කාවට දිරි දින. ඒ ගහ සුපිරි ලඳද සල්දා හතරදාහක් හැරැබීමට සූදා නම්බීම පිළිමඳවත් අද දිනමින වාර්තා කරනවා. මේ විදුලි බිලට පොළු තබීම ගැන කිවවාගේම විදුලිය අක්ඩව මාසතුනක් දීම ගැටලු සහගතයි කියලා විදුලි ඉජිනේරු සංගමයේ සමහපතිවරාව පුටාධක්කමින් වාර්තාවක් තිබෙනු අයිකාරණාපිට ඉදිරයේදී සාකච්ඡා කරන්නට පුළුවන් වැඩි විස්තරද සහිතව. ඉට පස්පයේ අවධානයමු කරනවා. මෙන මේ වාර්තා කපේට ගොන් විතුලයේ මේ මවබිම ගොන් විතුලියයේ රටපියාන තුනක් කතුරු දන්වීම ගැන විමර්ශනයක් කරාට C.ඩයට නියෝග පෞගේ කාලයේ වෙච්ච අතුරු දන්වීමක් පිළිබඳවයි මේ කියන්න මේ පිළිබඳව විධ පැතිවලින් තොරතුරු වාර්තාාවෙනවා මේවා සොරකම් කිරී මක් විදදියට යම් යම් තැන්බල වාර්තා පලවෙන්න දැන් අද ලංකාදේ පේනම් කියන්න එහෙම ගොන් දුලේ පියාන තුනා කොරකම් කරලා ඉහල වටිනාකමක් ඇතිව කියලා කියනවා සැකරවන් ලුස්සාවග. සියිට නෝග කියලයි සඳහන් වෙන්නේ. කිසේවිතත් මේවා. ලත්වඩයාා කටයතු සඳහා විධ පාර්ශව මෙත පැමරීම එහිදී එම ගිවිසුම් නිසි පරිදි අවබෝධයකින් තොරව අත්සන්කිරීම ඒනිසා ඒවා අහිමිවීයා මේ තත්ත්යකට පත්වීම ආදිය පිළිබඳවත්ව විධ තොරතුරු තිබෙන බව සඳහන් කරන්නට ඕන ලංකාආදීප පුවත් පති අපට මුණ ගැසෙනවා. ජපුර ශ්‍රී සුමංගල ශ්‍රවනාගාරය ඇර ශ්‍රීජාාවදධන පුරවිශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හාසාමාජය විද්‍යාපියටට නව කරය ක ්‍රේසුම්. ංගල ්‍රව නාගාරය ඒ යේ පෙරවරවේ විෘත වනු ආකාරය එම විද්‍යාලේ කීර්තිමත් අද විද්‍යාතය වන රෂක්්‍යමමාතය ශීලයකම් ගේ ඩිය ෝල් ග මහත්මය ස ජපුර ආදි විද්‍යාතියගේ සගම සහාප ් කේ ් වැැග පිට මහතා අති විවෘත කරු අවස්ථාව ශ් විද්‍යාලය කුල පති ේෂ් මහචාරි සුදන්තලන ගේද මහතාද සමඟ අදමනිෙස වාර්තා කරනවා ඒ ලංකාදීප පුවත් පත. අපට අරුුණ පුවත් පත බැරිේද මෙතෙ කුපට නොගත් වා අත ගැ. සවා මේ අපි දෙහිබල සතුන්වත්තේ ගැටලෝ පි මදව කලින් වාර්තා ඉදිරිපත් කලාදන්මේ අරුණ තියෙනවා කුරුලු බිත්තර් ජාවාරමක් දෙහිවල සත්තුවත්තේ ජදේවල ජාතික සත්තුව ධානේ උරගයින්ගේ කුරුල්ලන්ගේ බිත්තර ිකිනීමේ ජාවාරමක් පමනක් නෙමේ කුඩුත් ඇතුළෙ හදලා කුරුල්ල විිකිනීමේ ජාවාරමකුත් ක්‍රියාත්මකව ඇති බවට තොරතුරු තැන්තැන් බල වාර්තා වෙනවා. අද මේ පත්තරේ අරුණ්‍ය වාර්තා කර ුරගෙන්ගේ කුරල්න් ි ජාවාර්ම පිළි බධව ස් දැඩි වැඩි මැදිිහත්වීමක් දෙෙහිවල ජාතික සත්වෝද්‍යානය වෙත සිදුවිය යුතු බවට තබයි මේ වාර්තා දකිනකොට අපට පෙනෙන්නේ ළමා පිළිකාරෝගයන්ගේ සියයට පහක වර්ධනයක් පිළිබඳවත් අද අරුණ පුවත්වාර්තා අතරේ අපට මුණ ගැසද්දී අප දිවයින පුවත්පතයේ දකිනවා අවශ්‍යතාව මත සිව්වැනි මාත්‍ර වක්ලබාදීමට සිදු වෙනවා කියල සහ සෝදානම් කියනෙක පිළි බඳම සෞඛ්‍ය අමාත්‍යන්ශේ . අද වාර්තාවක් විශෂක්තිය වයිද්‍ය හේමන්තහේරත් මහතා උපුටා දක්වමින් අද අපට මුණ ගැසෙනවා. ගම් පහටියුෂන් පන්තියේ වැසිකලි සවිකරති බ කැමරාව ගැන වැඩිදුර විර්ශණ පොලිසි සාවිට නියෝග කිරීම පිළිබඳවත් මුුණ ගැසෙනවා ඒ දිව ඉන පුවත් පතේ. අවසාන වශයෙන් බලමු කාටුන් ටික. අපි ආරම්භය ලබාගන්නට සූදානම් වෙන්නේ අද දවසේ දිනමින පුවත් පතින් අංචනගේ කාටුන් එකින් පටන් ගම් වූ. එදා මිලසූත්‍රයට විරුද්ධුවයි අදේ ක්‍රියාත්මක කරන්න හදනවා කියලා වජිර කියනවා. ඉතිං එදා ක්‍රියාත්මක කරන්න හදපුයට අද විරුද්ධ වෙන්න පුළුවන්න්නෙවාාං. ඉතිං එදා ක්‍රියාත්මක කරපයට අද පුළුවන්නේකට විරුද්ධ වෙන්න. අනි පැත්තට යන්න පුළුවන්න කියල තමයි කියන්නේ. ඉන් පස්සේ අපි අවධහනය යොබ කරපුූ දිව ඉන්න පුවත් පතේ. ජයරත්න වික්‍රම සිංහගේ ෆේක් බුක් එකට. සිපෙට්කුව එක තෙල් දෙන්න පාඩුවටළු. ගොනාා හැරෙන්න්න එනම් හොඳකට නෙමේ පුතු. දිගෙන් දෙකටම පාඩුුව පාඩුවේ කිය කියන්නේ. හොදකට නන්නෙවෙේ කියලයි සඳහන් වෙන්නේ ඒ දිවයින පුවත්පතේ ෆේක්් බුක්කාටෝනේ. ඉරඟට අපි අවධහනය දෙන්නේ අරුුණ පුවත්පතට හසන්ත විජේනායක ගෙහුරේරා. මැති ඇමතිවරු බයිසිකලින් පාර්ලිමේන්තුවෙෙන් එක ග වුණනා කියලා අමර වීර කියනෝ. මයිස්පිරිතාලින් බේද ගන්න එක කර ගන්නත් බැරිද දන්නේ. අනිකුත් අය වගේ හැමෝමගේ ඒ අතත් එහම බැරිද දන්න කියල තමයි කියන්න විශේෂවරා ප්‍රසා ද නැතුව. හිට පස් අපි මෞබිම අප පුවත් පතතවධනයදීමේදී එමඩිවරත්නගේ මරසි පාලමුණ ගැහෙනවා. හැම මරණයකටම PCR කිරීම අනිවාර නැතුළු. දැන්කොරුුණා මරණ තඩුවේ. කියල මාරි සිපාල එතකොට කියනවා. ඉන් පස්ස අපි ලංකාදීප පුවත් පත්තේ පන්කජනුවන්දගේ සරදමට අවධහනය යොමු කරමු. අයමF ගියොත් වැටන රට ගොඩගන්න පුළුවන් කෙළලා රනිල් කියනවා? තු කොට අිය ගිට වන්න පුුවන් ො ීල්ල දැ රට ගටවන්න්න පුුවන් ආඩුවට තින විකල්පේ යි ම කල ගදිගකට තුක් ෙනන අලිව නගිට්ට වන්න පුළුවන් කොහෙ හිද කියල සරදම් පොඩි සරදමක් දානු අලංකාදේපේ. අවසාන වශය නදපුුවත් පතේ, යිඩේ බුලට් එකක ප්‍රියන්තකොඩි පිළිගේ හවි පෙලටයි අවධානය යොමු කරන්නේ. ගන්නලු කෙවිට ඇහු නාඩයනගේ හඬ ලැබිලත්තු නෙන් දෙක සහවිස් සෙනනුත් ඉඩ. බැරිනම් ඩායනගේ උපදෙස් අනුව හැඩ්ඩ. එහනම් සර් කෙවිටෙන්වත් ගනිමු වැඩ. කියල තමයි ප්‍රියන්තකොඩි පිළි යෝජනා කරන්නේ. විරාමයක්ක විරාමේෙන් පස්ස දවස පි සදර. නෙ පතා අලු වඩියෝ සහ ප්‍රවල්ති නැරමීමට එහත බට එක කලික් කර සත TVවී සබස්්‍රබ් කරන්න අු ත්‍රීඩියෝ ගැන මුලින්න්න දැනගන්න මෙම සීනෝ්‍රික් කරන්න.